සියල්ලුම මේ වස්ථාවට සම්බන්ධ වන මාධ්‍යවේදීන්ගෙන අවසර. අද මේ මාධ්‍යහමුවට පලවෙනි වතාවට ස්ථානයට සම්බන්ධ වෙනවා. අපි කෘෂිකර්ම මාත්‍යන්සේ විදදියට ගත්තු පීවරයන් පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත් වෙනවා. වර්තමාන ජනධදිපොත්තුමා රණනිල්ලික්්‍රම සිංහ ජනාධපොත්තුමා මේ රට භාරගන්න අවස්ථාවත් ඒ වගේම මම කෘෂිකර්ම මාත්‍යවරයා විදියට මේ රට භාරගන්න අවස්ථාවේ ඔබට සහිපත්වනව ඇති ගෝවිවිම්වල නෙමෙයි ගෝයිජනතාව හිටියේ එයා හිටියේ මහපාරවල් වල උද්ඝෝෂණවල විරෝධතාවල ඒවගේම ගෝවිතැන්ඉන්න ඉවත් වෙලා වෙනත් ස්ථානවලට ගිල්ල වෙනත් රැකයා ස්වාගෙන යන තත්වක මයි ගොයි ජනතාව පත්වෙලා තිමුුණ. එවන් අවස්ථාවක තමයි නතිපොත්තුමා මේ අභියෝග භාරගත්ත වගේ මට මේ කෘෂිකර්ම මාත්‍යන්සේ තිබේ අභියෝග බාරගන්න සිද්ද වුණ. ඒ වෙනොට වැඩිීම පපයන් ප්‍රමාණයක් පුචවප අමාත්‍යවරය කිටිය න තමයි කෘිර් මාත්‍යවරේ මට මේ මාත්‍යන්ේ බාරගන්නවස්ථාවත් කේපු දේතම මේ සූදානමින් එගේ අබියෝගය.ඇ ම මේ අියෝග ාරගෙන මීට පෙරත් කටයුතු කරපුව මාත්‍යවරයක් දට ම කැමැත්ම බාරගත්තා අපේ රටේ ගොවිජනතාව ශක්තිමත් කරන්නත්. අපේ රටේ ජනතාවට අවශ්‍ය ආහාර නිෂ්පාධනය කිරීමේ වගකීමත් බාරගති උතු නිසා.ඒයනු අපි පසුගිය යලකන්නේ ආරම්භයක් විදිටම ගොයි ජනත වගාවට පොළමුුවන්න අවශ්‍ය සියලු පීවර ගත්තා ජනධපපුත්තුමාගේ ආශිර්වාදය ැබනයි වගේම අපි අමාත්‍ය මන්ලේ ආශිර්වාදය සහිතව අපි නැමත පුහොර ලබාදීමේ වැඩ පිළිල්ල ආරම්භ කරා. එතන ඉඳලම අපිට ක්‍රමාණු කූල අපි එකෙන් එකක ප්‍රශ්න විසඳමින් ොයි නතාවට අවශ්‍ය ඒ සහයෝගේ ලබාදින්න කටවුතු කර ඒක ප්‍රතිඵල්ලය විදිහට අත්ද අපිට සාර්ථක වී අස්වන්නක් ලැබිමින් පවතිනවා. ඒක පහසු ගමනක් ුුණේ නැහැ. ඔබට මත ගැඇති අපි පෝර පලබිණටම දින වෙලාවෙ කිව්ව මේ ගෙනයි බාර පෝහර කියලා. මෙෙන කවරවත්න මේක විය පක්ෂණය කෝ කිව්. පාලිමේන්තුවයත් කිව්වා එලියෙත් කිව්ව බාල පෝර ගෙනල්ල ගොයි ජනතාවට දිනව ඒවා ගැව්වම ගොයන් කකාවෙනවා. ඒ විනාස වෙනවා කියලා. එට පස්සේ දෙමනියට කිව්වා ප්‍රමාණවත් පොහොර ප්‍රමාණයක් නැහැ එක ගගියකට ලැබෙන්න්න කිලෝ හතයි මේ බොරුවක් ආණඩුව කරන්නේ නිසා නොකිය කිව්ේ වගා බිමෙන් ඉවත් දෙන්න කිය. ඉලකට තෙබනුව කිව්වා ගෙනාපු පෝරවල බර ප්‍රමාණය අඩුයි කියලා ඒ දේශපාල පක්ෂවලම නියෝජිතයෝ කතා කරන්න ගත්තා ගඩන් හදල කිලෝතුන ගාන කියල කෝටි ගානක වංචාවක්කරා කිය. අපි නන්තිමට පෝර කිරල්ලා දෙන්න. ට පත් වනා එක නිවැරදිී කියලා කාටත් පිළි ගන්න සිද්ද වුුණ. ඊළඟට එකවා ගේන පෝල ඔබල්ල පනුව ඉන්නවා කියලා. ඔබ සීපත්වනවා ඇති මේ මාධ්‍යවාර්තා සියල්ලම ගිහිපුේවා මමළඟ මේ සියල්ලම අද තියෙනවා ඒක ඕන වෙලාක නැවත ප්‍රචාරය කිරීමේ හැකියාව තියන එකක්කත් ත්‍රබන්ධ නෙවෙයි මේරට ඉන්න දේශපාලනය සම්බන්ධ විච්ච නායක කියප ප්‍රකාශ තමයි මේවා මේ නැතුව සාමාන්‍යෙන් ගූ ජනතාව කිය දේවල් නේ ැ එවන්න අබියෝගයක් මැද්දේ වනත් අපේ ගොවි ජනතාව නැමත්ත ගොවිබිමලට හිල්ල අපේ ආ්ුව ගැන විශ්වාසය තියලම වගා කටයුතුලට ප්‍රවේශ වුණනා ඒක ප්‍රතිඵල දැන්ෙන් පටන් අරගෙන තියෙනවා පසුගිය මාස්කන්නේ සාර්ථක වී අස්සන්නක් අපිට ලබිල තියෙනවා. එවගේම මේ අලකන්නේ අපි අවශ්‍ය සියලුම පොහර ප්‍රමාණයන් ලබාදීල තියෙනවා. මඩ පෝරටික නැත්තන් TSP. පහෝර නොමිලේීම අපි ලබාදුන්. එවගේ ජූරිය පොහෝර පාලු සිදල සවත් අඩු කල් රුපියල් නමදහ ගනනි බ දෙන්න කටුතු කළ තියෙනවා. එවගේම බන්ඩිපෝර රපියල් හරදා ස් පන්සිියයක් කඩු කල් අපි ලබාදන්න කටුතු කර වගේම බන්ඩිපෝර ලබාගැනීම ප්‍රමුඛ කරගෙන වරපත් ලබාදල තින හෙක්ටාර්යක් න රපියල් විසිිදහක් දිියටත් හෙක්ටාර් දෙගක් නම් හතලිස් දාහක්විදිහට. එදො තවත්තිදියට කිව්වොත් මේමතායි මඩපෝරත් නොමිලේ බඩිපෝර, මේ වචරක පවිච්චකරම් ්ඩි පපරත් මිලේ ඒ දෙකමාරගෙනත් තව මුදලක් කිඉතුරෙනවා එකෙන් අවශන යුරිය ගන්න පුළුවන් නැත රස කාබික පොහොර ගැනීමත් හැකියාව තියනෙ නිදා සම්පූර්ි ගොයි ජනතාවට ලබාදීලතිය. මේ වෞ්චරකට පම දක්ක කියන මේ පිටක හම් වෙච්චේ ක්ත්තමයි කියල එක තැන ගොවි සම්විධානයක පක්ෂ නියෝයිතේ ක කියනවා දැක්ක ඒ කොහෙමත් පිටක හම් වෙච්චනේ. ැිනත් පත්‍රිකාක් ඉදිරි පත් කරාම මුදල්ලමත්තිවර විදියට ජද ොත්තු මය සඳ අනුමතිය ලබාදීල්ල අපේ කැබිනට මන් අනුති බාදීල රජේ මහබාන්ඩාගාරයල් ලබාදන මුදල්ල ලින්තමයි. ඒ වෞ්චර පත්‍ර අද නිකුත් කලතිෙන්. ඒක මම කියන්න කැමති අද වෙනකොට මට දැන් ෘෂිකර්ම දෙ පාර්ත්මය ඇතුවේ අධ්‍යක්ෂෙන් රාල්තුමිය ැන් දැනුන්දීමක් කර මේ වතාවෙත් ගොයමට කහලඩය මේ අවදානමක්තිමෙන්නිසා. බන්ඩි ෝර පාවිච්චි කරන්න කිය. එස අපි මේ වෙන කොටට සකචා පාත න හොමද බඩිපෝර ගැනීමට උනන්දු කරන්නගේ ෞචර දනකොටම ඉල්ලක්ක කරත් අපි බලාපොරත්තුනේ මේ ෞ්චරකාරගෙන බන්ඩිපෝර පාවිච්චිරගගේ. සමංහිතන අවශ්‍ය පියවර ගෝජන සම්බදධන පාත්මේන්තු ගනිකල් එසා ගෝජතතාාවග ඉල්මක් කරනවා. අනි වාරයෙන්ම අනිත්පෝර යොදනවා වගේම බන්ඩිපෝර නැත්තන්ං එපි අනිවාරයමයෝ දන්න. ක් ලෙඩවල්ල අඩු කරගන්නත් පුළුවන් මෙෙනවා වගේ අස්සන්න වැඩිකර ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේමතාවේ පසුගිය කන්නේ වාර්තාගත වී අස්සයන්නක් ලබාගත්තු ගොයි ජනතාවන්. ඒයාගේ අත්දැකින් මිතාමත් වැදගත්වෙනවා. හෙක්ට ාර්කින් කිිලෝ එකොස් දහ ත්තු ගොයි මහත්තුර තුන්දෙනෙක්කින්න අම්බලන්තොරපදේශ. දහදහ ගත්තු ගොයි මහත්මෙක්කින්. සාමාන්‍යෙන් අපි රටේ සමස්ත ඇවරේජ්ජක විදියට ගන්නේ. මේ මතාවේ තුනයි දස මාට්හක් එකගැන් තුන්දා සටසයක් කිල. සමනයෝක අපේ ඉක්කේතුමුණනේ ක හර්දාස් පන්සියට වැඩිකරගන්න තමයි මේකන් එක එහෙම තියන තත්ත්යක් තුළල එකකොස් දහ ගත්තෙ කොහම දෙගෙන පිළිබඳව සවො බැලුවොත් නමීන තාක්ෂණය කෘෂි කර්මයට ඇවිල්ල තියෙන. ඒක හොඳරම පැදිලි නමීන තාක්ෂණය පාවිච්චි කල්ලතිනව පැරෂචුක්්‍රමය එවගේ අවශ්‍යර්මාණ් රසායිනික පහර එවගේ කාබනිික පොහෝරසා ඒ සියල්ලු. ක්‍රම උපයෝග කරගෙන තමයි මේ අස්සයන් අනරගෙනති අපි අනාගතයේදී ඒ සඳහා ගෝවි ජනතාව ඒ ක්‍රමවේදයන් වලට ගෙන යන්නත් බලාපොරොත්වයෙන. ඒක්කම අපි වී වගා ිතරක්නේම අනිෙකුත් බෝග ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩ පිල්ලක් මේ මෙෙනකොට සකස් කරනවා නැවත අිටශය එල්ලවලොටක අපි අශ්‍ය පළතුරුටික ඒ වගේ විදේශවල පළටවශ්‍ය ේවල් නි්පාදනයකිරීම වැඩ පිල්ල ප දිියා කරන. අපි ඇම්බුල් කෙල් විදේශගත කිරීම ව්‍යාපපු තිය ක්‍රාත්ම කරන. ඒගේ අම්ඹභ විදේශ වෙළඳ පොල්ලට සැපනය එක ග්‍රීන් කිව්කම්බන තර කොපිපින්්ඥ අපි වෙදේශ වෙළලඳපොලට සපේනයක ඒවගේ පළතුරුවාර්ග ගණනාව අපේ අනෝද ඒගේ ඒවගේ අලිගටපේර මේ අවිදේශ වෙලඳොල ඉල්ක්ක කරල්ලා වගා කරල තියනවා වගා කරපුවා අපි වෙල පොළල්වට යොමු කරන්න පටන් අරගෙන තියෙනවා. කෘෂිකර්ම මාත්‍යාන්සේ මෙතෙක් තිබුණනේ පෞගිය කාල සිද්ධ වුණ. අපිට කෘෂිකාර්මය අඩ අඩපනවීම නිසා අපේ ඩොල් වියද කල් හාමේ රට මට ටික්ටොන් ක්ෂ අටක්කට වැඩියගේන්න වා ඩොමිලියන් තුන්සිියකට වැඩියවේ දංකල් දැන් අපි රටිින් හල් ඇටක් අත් ජේනෙ නැතුව. අපේ රටේ ජනතාවට අශ්‍ය බත්්‍ය සපයල අපි විදේශ විනිමේ උපයන අමාත්‍යන්සයක් බවට පත්කිරීම තම අපේ අරමුණ වෙලා තිය. එවගේ මේ අමාත්‍යන්සේටයිති තවත්කාරයක් පිළිබඳව ලොකු විේචන තියන අපි දන්න ප්‍රශ්ණ කිරීමම් තියෙනවා. බිත්තර සහ කුකුල් මස් සම්බන්ධ. මේ සම්බන්ධ මම කියන්න කැමති මේ ව්‍යාපෘතිය සම්පූණ කඩා කපල්ලවෙලාන්නට අඩපන වෙලා තිමුණ කෝවිට් සමය නිසා. ඒ ප්‍රා තුන කෝවි න ිතර කුුණ ගන්න බැලූ ොල්ල හිල්ල රපියල් ො හට පහලටමයි බිතරබික්. වෙලා මේ කරර්මාන්තය ඉඳපු අය භාගයක් කිවත්වුණා. ඒ සතුන් මස්වලට දීලා එකෙන් අයින්ගුණ. එවගේම ඒට පස්සුව කරගෙන අනයට අවශ්‍ය යදුම්ගේන්න ඩොල තිබුණින. පැටවවානනය කරන්න මහුසතුන්ගේ ඩොල තිබුණන. ඒසා්‍ය කුකුල් ව්‍යාපාරරි සම්පූණ නතර වෙන තත්වයට පත්වෙලා තියෙන වෙලාකසමයි මට මේ වගකීම ාරගන්න සිද්ධ වනේ ජනධපොත්තමා මේ වගගේකීම ාරගතේ දැන් අපි ක්‍රමාණුකූලෝ යයටතාතත්වට පත්තෙමින්නන. තව මාසතුනක් යනකොට අේ දැනම්දීල තියෙන විදියටට බිත්තර මිල අඩු කරන්න පුළුවන් වෙනවා කියනෙ වාර්තා කරල තියෙන. මස්තුනක් ඇතුල වත් කුකුල් මස්සල මිල අඩු කරන්න පුළුවන් කියන අපිට වාර්තා කරල තියෙනවා. එතනේදල අපි බලාපොරත්තුවෙන්නේ මේ රටට කොහෙන්වත් බිත්තරවත්ගේ නැනෙවෙයි. මේක විදේශ වෙළඳපොල්ලට සපයන ව්‍යාපෘතියක් බවට මේ සත්තපාල ව්‍යාපෘතිය පත් කර. දෑනටමත් අපේ රටෙන් කුකුල්මස් රටවල්වල් කීපියකට අපනෑනය කරන. සෝසේජස් අපනේනය කරන. විදේශ විනිිමේ පයනො ඒක වඩාත්තේකග වත් කර ගැීමේ වැඩ පිල්ල උදේසා. ැි ියත්මක වැඩ පිල්ලක් සාර්ථක ඩපිල්ල ආරම්ම කල තිබෙනවා මේකට යම් කාල පරාසයක් තමයි අවශ්‍යවෙන්නමොද මේක කුකුල්ලුගෙනල්ල එකසරයට බිතරදාානන ඒයම් කාලයක් යන එකට උත්ත සිද්වෙනවා දැන්ටමත් මේ ව්‍යාපාට අලුතෙන් පිරිිසක් එකතු වෙලා තියෙනවා එසා සුබවාදී පැත්තට මේක හැරමින් පවතිනවා වගේම කිරිශේෂත්‍රය ගත්තත් ඒකෙත් ඉදිරි කාලේ ජනපත්ම උදෙස් අපි ලබාදීල තියන ජනාධිපොත්තුම පෞද්ගලිකාන්සියක්ත් ඒ බද්ධ කරෙන. මේ කට ුත්ත සාර්ථක කරගෙනයායනු. මවසාන වශයෙන් කියන්න කැමති මේ කාරණයට අමතරව දේශපාල කාරණයක් පිළිබඳ ඒකටත් කියන්න හේතුව. අපි ආහර නිෂ්පාදනය කරන නමාත්‍ය අන්සේ විදියට ඒකට උත්තරදී යුතුයි. මම දැක්කා ජනතාක්තුති පෙරමණේ නායකයා විදිට අන්නුකමමාර් සානායක මැත්තුමා ප්‍රකාශයක් කරනවා ලෝකයේ දුක්කිත රටවල් අතර අපි කොළොස්වෙනි තැනයි ආසිියාවේ පළවෙනි තැනයි කිය. ැලුවත්ේ ඇන ක්විදින ටවල් අත අපිහිහම තත්වයක් තියෙනවාන කන්න බොන්න නැතුව මිනිස්සු පාරේ මැල්ල වැටන තත්යක් ඇතිවෙන්නෝ. මිස්සුන්ට ලොකූ පීටනයක් තියෙන්න්නඕන්. එහෙම තත්ත්යක් තිෙමුණ. යම් මටමග අමාුරු තත්ත්යක් තිමුණ මේ ජනාධපොත්තුමා රට්ට බාරගන්න වෙලාේ තමුනාාන්සට මතග ඇති ගෑස් පෝලිංක් ඒවගේම ඉන්දන පෝලිම් විදුලි බලය නැහැ කර්මාන්ත ක්‍රියාත්මක වෙන්න නැහැ. මනිසු ගොවිජනතා ගොයිබිමෙන් ඇත්වෙලා ැබන්නටක මේ රට වගා කරන්න නැතුවේ එය පැත්තකට වෙලා හිටිය එවන් තත්ත්වයක් තුළ තමයි මේ රජේ බාරගත් එතකොට මේ කිය කාණයයට වලංගුෙන්න්න පළුව. දැ අද වෙනකොට කාරණය අනිත් පත්තට හැරමින් පවතිනවා මංකන්න්නයාා අංග සම්පූර්ණ සුකිිත මකිත රාජක් බවට පත් වුණනාගේ. නමුත් ක්‍රමාණකූලෝ යත තත්වයටට පත්න. අරකිව පෝලිටික නැතුව විදුලි පපාදුව නැතුව ැන් ආපහු නැත මනිසු වැඩ කරන්නටන් අරගෙන තියෙන. තවත්දිියකට කිවෝ දැන් ඒක ප්‍රතිපල්ල. සාමාන්‍ය ජනතාවටත් ලැබන්න පටන් අරගෙන තියෙන. දැන් අවෙනකොට සහල් කිලෝ එක කැකුලු සහල් රෘපියල්සිය විිපහට තිහට මං මේ කියන්නේෙ වගකීමෙන් අම්පර විිකේ මගේ සතතියත් ගිහිල්ලාවා රුපියල් විසිි පහට තියහට ගන්න හම්තර ිෂටික්ක තියන එක සමහට කොළඹටනකොට ව රපියල් දයක් විතර වැැඩිවෙන්න පුළුවන්. කොහොමුණත් සත්වෝසය සහ මේ අනිිතෙෙන සැල්ල ගිහිල්ල බැලුවොත් මේ රුපියල් දෙසිියර දෙසී විසිිපහට නෙමෙයි. එකසිය ගනම්වලට හාල් ගන්න පුුවන් තත්වට යෙනවා. ඔබ දරන්නවා මේ අමාත්‍යන්සේි බාරගන්න වෙලා වෙනකොට කිව්වේ හාල්කිල්ලක පන්සිියයට ඇයි කියලේවෙලා. හාල්කිලොක පනහට හැට ඉවේගෙන් දවසින්දවස බැඩිවෙමින් ගිය පාලමිලක් පැනවා දෙසිය විස කියල දැන් දෙසි විසට අඩුවෙන් හැමතැනතියනො දෙසිේ විසන්නේ එකසිය ගනම් වලට විධ විදිට මේ හාල් ගන්න පුළුවන් වෙනවා හැබැයි මේ කියැනන්නේ අපි කනහා. සාමාන්‍ය ජනතාව කනහා. අර විපක්ෂණනායකතුමා. ඒ ගන හලෙේ වෙන්න ේතුම දසිේ විසර අරගන්න මහිදන්නන්නේඒ රටින්ගේ නේ හරියකි සම්බ සම්බ වෙන්න පුළුවන්. නමුත්සාමාන්‍ය රටේ ජනතතා පාවිච්චි කගන සහල් අද සැලකවත මිල්ලක් අඩුවීමකට ලක් වෙලා තියෙන. එදෝට මේ ජනතතායක්ත පිරමුණේ නායක කිවවාහර පිළිඳදමට උත්තර දෙවෙන්න දිනාද මිනිසුන්ට සාමාන්‍ය පරිදි ආහාරවෙලක් ලබා ගැනීමේ හැකියාව තියන. බඩගන්න මිනිස්සු ඇරන්නේ නැතිතත්වට මිනිස්සුන්ට කාලා සාමාන්‍ය විදිට ජීවත්වවෙන්න පුළුවන් තත්තකට. මේ යටට නිමාණේවෙලා තියෙන ය කියන එකත් සඳහන් කරන්න කැමති. මේ බොහෝ ප්‍රකාශ දේශයෙන් කර දේවල්. මේ ගොල බපොරත් වුණ දේවල් ඉෂ් කරගන්න බැරිවුනාාම. මේ ගොල්ල බලාපොරොත්තුුණු දේවල් කරගන්න බැරිුනාාම. ජනධිපොත්මත් මේ රජයත් හොඳින් මේ කටයුතු කරගෙන යනකොට. ඒකට වෛගරයෙන් ඒකට ඉගෘෂියාවෙන් කියන ප්‍රකාශයකයනක පිළිබඳව මම සඳහන් කරන්න කැමතිලේමිලදැ විලදී ගැනීමට මැදිහත් වෙලා. ෝල් හිමිත්තෙක් ැටුමක්ඇත කරන අතිමේ ජතාවටතම වැඩිමිලට සල් ගන්න උන ැබතුමා කොම තු මාලක් වැඩ පිල කොම මේ ව මිලද ගැනීම සම්බඳධ ක්‍රියාත්ක වන්නේ කොහොද මිල තිීරණය වන්නේ සම්බන්ධව ඕදැන් ඇත්තටම මමත් පිළිගන්න මේ වීගො වයට සාධාරණයක් ිෂ්ට වෙන්න ඕන කියලා අද තියෙන වමිල්ල ප්‍රමාණවත් නැහ මේ සම්බදධ මම කැිනත් පත්්‍රිකා කීපයක් ඉදිරිපත් කර කැිට මන්ලේ දැනුවත් කර දැන් ගිය කැබිට මන්ලේද අපිට අනුමැතියක් ලැබනා බැංකු හරහා නෑ මුදලක් කරගෙන විහිමිලදී ගැනීම කටුත්ත සිද්ධ කරන්න කියලා ඒ අනුව අපි බැංකුවෙන්තාම අපිට මුදල්ල විදිියල් ලබුණි නැඒ ලැබුණු විකස බීමිලදී ගැනීම කටුත්ත සිදු කරනවා. ඒ සඳහා අවශ්‍ය අනු මැතිය ලැබිල තියෙන පසුගේ කාල ක්‍රියත්ම ගවුණනා රජයමගින් වී මිලිදී අරගෙන පොඩි සහල් මෝල් හිමියන්ට දීලා වෙල පොටි නිකුත් කරන කමයේදයක් මේ දැන්ට ක්‍රියාත්මකෙනවාද දිරියටට පතුමාල කොහමද සන්ඳ ගන්න කියරීම ගියවතාවේ සිද්ද වනේ අපි වී මිලදීකගත්නෙන අතර මයා කෘෂිකර්ම මාත්‍යයන් සෙහෝ අලේ ම්ඩලේ. දිසාපතිවරු ප්‍රාදේශලයකම්වරු හරහා වී මිලදීගෙන මිලියන දහසුන්දාහක වී අරගෙන, ඒ සහල් බවට පත් කල නොමිලේ ජනතාවට ලබාදීමක්තමයි සිද්ධ කර. එදටේ ඒ වැඩසරහන දැන් අවසාන වෙලා තියනවා. මේමතා අප ඉල්ලිම තියෙන්නේ වී අලේ මණ්ඩලේටකට උත්තට මුල්ල්‍ය ප්‍රතිපාද ලබා දෙන්න අපි ගබඩාටික සූදානම් කරල යෙන අප සවක සූදානම ඉන්න මුදල් ලැබුණු විගස වී ගැනීමට අපි ප්‍රවේශම වවා. උතු මා දැට නිශ්ි මික් තරණය කරග ඉන්නවාවද වික්මිලබි මේ ගන්න තමයි මිලද. ගැනට රුපියල් අනූපහක. මිලක් තමයි අපි යෝජනා කල්ල තියෙන්නේ. එදඟයකට මේ ඉරිපත්ලලාද රුප ැල් අනුවට වගේ ගන්න කියලත් යෝජනා තියෙන කෙසිෙවුනත් අනුව අනූපහ අසරමිලකට මේ බිබිල්ලදී ගැනීම ට උත්තාපි කරන. අපි දන්න කාරණාවක් තමයි වී මිලදී ගන්න කාලට රජයත් මිලක් නියම කරනවා හැබැයි ඊට වැඩියෙන් මිලදී ගන්නවා මුක්ල හිමියෝ මෝල්ල මිලදර අන්ති සාහ නි්පාන කලගන අපි වැඩි පිරවයකට තමයි මිලද අරගන ද නි හල්ල ඩිවිවාගෙන කරණනාව මේක හැමකාලම වෙන දෙයක්. මේක නතරකරගන්න බැරිදධ බපුතුමාලා ආණ්ඩුව විදිහයටට. ඔය ව මිලදී ගැනීමේද ආ්ඩුව කවදවත්මයි දන් සියයට දායකට වැඩි අරගෙන නෑ. අපි ගන්න අම්ප්‍රමාණයක් ඒ අපි ගන්නවත්තෙක්ක මිලේ. පොඩක් වැඩවීමක් තමයි බලාපොත් වෙන ගෝජනතාවට ප්‍රමාණවත් මිලා. නමුත් මට ස්තර වශයෙන්ගේගන්න පුළුවන් මේ වතාවේ පාලනමිලට අඩුවෙන් තමයි හාල්වික. කිසිසේත් මේ පාලමිලට වැඩියෙන් හාල්විකුණ අපිට දෙන්නෙත් නෑ පාලමිලට අඩුවෙන් තමයි හාල්ලිකුණන්නේ මොද අපිට වී ගෝජන වගන්න ගෝජනතාවට අපි සහනාධාර්්‍රමාණයක් ලබා දුන් නිසා. ඒයට දරාගන්න පුළුවන් විදිේ මිලකට අපි වමිලදී ගැනීම සිදු කරාමක්. පාලමිලට වඩ අඩුවෙන් සහල්විකීම හැකිව තියෙන. තර කාරිත්තයක මයි ප ියල මන්ඩල ැදිහත්න්නේ පෞද්ගලිකාන්ේ වැඩියේ මිවිකුන්න හල්විිකන්න වෙලාට අපි මැද අත් වෙලා එක පාල්ලය කරනවා. ගීවතාවත් රුපියාල් දෙසිය පනාට තුන්සියයටමිල හල්මිල අන්න යන වෙලාව. අපි අපේ මණඩලය සතුවතිබුණු වීතුක සහල්බවට පත් කල නිදස් කල තමයි අපි පාලනය කරගත් මෙැරත්තෙක් කරන්න පුුව අපේ මුදල්ලබන අපි ටුක් මදත්. ම ේදත්මක කාරනය රිලාව. පිටරටයාවන්න යෝජනාව ඔබතුමා ඉදිරිපත් කරා දැන් ඒ ඒ වෙලාවේ පශ්වා ඉදදිවරුන් ඇතුළු සත්වවේදීන් ලොක විරෝධයක් මතු කර ඒවාගේ මේ වෙලාව මතුවෙච සාකචඡචාව තමයි අවුරුදු ගණනාවකින්දලා මේ වන සතුන් කළමනාකරණය කරන්න යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා රජයන්ට කෘෂිකරම ඇමතිවුරුන්ට ඒ ඇමතිවරු ඒ යෝජනා පිළි අරගෙන නමුත් ඒව ක්‍රියාත්මක නොකර මේ ජනප්‍රිය දේවල් කතා කරන්න මේක පවිච්චිගන්නවා කියලා. මෙහෙම යෝජනා මේ සත්වේදීන්ගේ ඉදිරිපත් වෙලා තියෙනවාද ඒව සම්බන්ධයෙන් මොනොහරි ඉදිරි ක්‍රියාමාර්ග ගානය නෑ දෙකෙන් මහිටත අන සතුන් වන්ද කිරීමේ පේරාධනි විශ්විද්‍යාලයේ යෝජනා කරලා තිබුණා මේ වද සැත්කම් කරන අලුත්‍රමයක් හොයාගෙන තිබුණා වන්දුරන්ටරරිලවුන්ට පහස්සුවෙන් කරන්න පුුවන් මේ වගේ විධ යෝජනා මේ වගේ කන්්ඩයිර්ලින් ඉදිරිපත්ව වනවා අපි මාධ්‍යරහා දකිනවා මේ සම්බන්ධයෙන් එක නැත්තට මි දකිනවා කෘෂිකර්මාන්තයට ලොකුහාහයක් පන සතුන්ගෙන් වෙනවා කියලා. එතකොට හිටී හැටියගේ රිලාව රට අවනවාගේ යෝජනාකාම ලොකු විරෝධයක් සමාජන්ෙන්ෙනවා එතකොට ආයේක් ඇකිලෙනවා. නැමුත් ප්‍රශ්නය ඉතුරු වෙනවා. මේක සම්බන්ධයෙන් මොනව අද උබතුමාලා කල්පන පලමනියට කියන්න ඕන ඔය කියන යෝජනා එම සාර්ථක යෝජනා මෙදෙක් ලැබිලනෑ. එදා දාහටේම ක්‍රෘෂිකර්මාත්‍යවරයයා විද්‍යියයටටයුතු කරන්න වෙලා කමිටුවක් පත් කල්ලා. කොබැඩුව ගො පේෂණ එක සාකච්චාවක් ගණනාවක් තිබුණ.ඒවගේ මේ පසුගේ වෙලා මම මේ අමාත්‍යන්ස දෙකම වනජීවී පනසදක්ෂ නමාත්‍යන්සයත් මේකෙත් කටයුතු කරන අවස්ථාවේ. නැවතේ කමිතුව ශක්තිමත් කල් අපි යෝජනා ලබාගත්තා ජාත්‍යන්ත්‍රව තියන ක්‍රමේදී නුද්ගත්තා ඒවගේ සියලු පාර්ශයවලට අපි අදහස්්‍ය ඉදිරිපත් කරන දුන්න. සත්වවේදීන්ටත් ඉල දුන්න මේ සඳහා යෝජනා ඉදිරිපත් කරගෙල් නමුත් ඒ ඒ එහෙම සාත්ථක යජනා ඉදිරිපත් ෙලා අනෑ. සුල්ි පමාණයක් තින නමුත් ඒය පළිබඳවත් අපි අධ්‍යනය කරමින් යන දැන් උදාහරණයක් දිරගත්තොත් ඒක සම්විධන කීපයක් ඉදිරිපත් කරපුුව මට මතකෙන් කියන්න පුළුව කණඩෑමක්කිවවා අපිට මම පෞද්ගලිකත් මුණ ගැහිල්ලා වගාබිමෙන් කොටසක් සත්තුන්ට ආහාරයට වෙන් කරන්න කිය. ඉට තිේ ප්‍රශ්නය එකකගල්ල උදදාහරනත් ගෙනල්ල අකර හක් වගාරන ගෙන අක්කර භාගයක් සතුන්ට වෙන් කරන්න ගිය. එකක් ගොයින් මේක ගොයින්ට මේක කරන්න පුළුවන්ද. අන්තක සත්තු ගිහිල්ල යක්කරබාග විරක් කාලානික් ඉන්න. ව එකක් යෝජනාවක් ගෙනා මේ ගස්වටටසා දිගට වගාබිම්වල වටට සාරි එල්ලන්න කිවවා. ඒවළඟට තවත්තයක් කිව ගස් වටට තහඩු බඳින්න කියීල්ලකිමු. මෙනි මේ වගේ ප්‍රායක නෝන යෝජන තමයි ඔය ගොඩා කිදිරිපත් වෙලා තිේ. වන්ධ්‍ය කරනය කනක පිබඳවත් ඒක සාකච්ාමින්ක යන කාරණයක් ඒක ක්‍රියාත්ම කර. අවස්ථා ගණනාවකදී අන්තිමට වුනේ සත්තු වන්ධ්‍යා කරණය කරපු සත්තු ටික වැඩි ප්‍රමාණයක් මැරුුණ එක තමයි. එඒ නිසා තමයි දැන් මේ විශාල හානියක් සිද්ධ වෙන ම හානියය ගැන මට විස්තර කියන්න පුළන් පොල්්ලිතරක් පලවෙනි මාසායේ දෙදා ශවිසි දෙකේ මලියන අනූතුනක් විනාස කරලා තියෙනවා. එකැන. අවුරුද්ධ බැලුවොත් මිලියන දෙසියකට වැඩි එක සෝරගත් කොටක විර ක්ෂක ෙක් ොබ කු පර්ේෂන. ඒෙ ර්ේෂ කල න බුරතුරතුරගේ මගේ ප්‍රේෂණ ආාථාව කිය. ඒ වගේම තයි විසාාල හානියක් පෙලා තියනෙන වගේ මේ දැන්. අපි එනිසා තමයි විධ අදහස් අරගෙන තියන යෝජන අරගෙන තියනවා. සාර්ථකයේ වෛදිරි පත්වෙලානේ ඒ අතර තමයි අපට චීනේ පෞද්ගලික සසාමාගමක්ඇල්ල මගේලඟ යන ගොලත් මෑතකාලෙත් අප පිත්තකලියවු හමාර කරන ැහනවා. ඒගොල්ලා කැමත් දැක්වවා ඒ තියන සත්ෝද්‍යාන පෞද්ගලික සත්වෝද්‍යාන දස්ගන්න තියෙනවා. ර්තාා කල තියන ලෙිවම ඒට රිලව් ලක්ෂයක් රට යවන් නිඩ දෙන්න කියන. අධිර විදර තමයිල්න්න තියනෙ සැරට නෙමේ අධීර විදියට ඒකොල් ඇතරමැල්ල පලමනි අස්සාාව විල්ව මාස දෙයක් ඇතුළ දෙදහක්වත් දෙන්න ඒකොල්ලන්ට ගෙනන්න කිය. ය ඒක පිබඳව සාකච්ා කල මද මේෙට මම ඇතරම අත්‍යස ගන්නාක් වෝමන සපි කිටුව අපත් කරන්න ඔක්කම සූදානම් කරන වෙලා කැබිනට මල්ල ත්ම දනවත්කර කවරුත් කැතිවුණ. අවාසනාවට මේසරෙන් රටයින්න පරිසරවේදීන් කණ්ඩෑමක්ගේල ද අනුදාල තියන. දෑ අපි නඩුවට සූදානම් වෙන අර වැඩේ පැත්තකතියල්. ඒගොල්ලල් නඩුදාන. එකට වැඩිය යාගල මේකට හරි විසඳම් දෙන්න තමයි අවශ්‍යතාව තිමති කෝමුණත් ඒ අරුණු කොට ඇමදිතුමා ලෝකමට්ටමින් නැද්ද සතුන් ගහනේ පානය කරන්න වෙන උපක්්‍රම සොයාගැපු පාලනය කරන උපක්්‍රම කන්නාවක් සොයාගෙන තියෙනවා මගේැ මං කියන්න මේ බටහිර දැන් ඔය සත්තු ගැන වැඩියෙන් කතාගර රටවල් පානය කරපු විදිිය ගැන දැන් නොවේවල තල්මසුන් අපේ මහා සම්පදක්න දල්මස දැබ ආරක්ෂි ත. එක කාලෙක්‍ර කාලෙකට තල්මසුන් ර ො නොවීවල්. නොෝවේවල මාකට්ටේ තල්මසුන්ඒ මස් ව විකුණනන්න තියන ම ඇස් දෙකින් දැකපගක් මං කියය. හිල්ළඟට ජර්මන්වල මුව මස් එක කාලෙකට විකුණුන්න තියෙනවා. මෝ වැඩිවුනාාම ලයිසන් දෙනෝ එකකාල්ට මුව මරන්. එදට කැංගරු ඔස්ට්‍රේලියයාාවේ ජාතික සත්්‍යය මගේ මතය. ජාතික සත්්‍යයා මිලියන ගානක් මරණ.ඒලාඟට ඔට්ටු වැඩිපුුණනාාම මරනෝ. ඒතමයි රටවල් වල කරපු ක්‍රම වේදේ. ඒ ඒනිසා මේ බොඩක්ටය වෙන රටවල් ගැන කිව්වට එකතමයිද ට වෙන බඩිවෙච්ච වෙලාට ගහනේ පාලය කලද ඒවාගගේක්‍රම. අපත්ේ තැන්තින් නැතව වෙන විදිට මේගේ සත්ව අපිට අත්තර මේ වැඩේට බාධාගර නත්නන් පිේ ඒ වනකො තවත් රටවල් කීපයක් කතා කරන්න ගත්තය පළිබඳවා ඒේ ම අවස්ාවක් ලබන ො තර ගරු ඇමත්තු වන . ඔබතුමාගේ යම සැලස්මක්තියෙනද ආහා සුරක්ෂිතතාව සාහ මේ අතර මැදියන්ගේ බල පැම දැනට දැන් අපිට ඇත්තරම අතර මැදියන්ගෙන් අපේ පාරිබෝගිකන් බේර ගැනීමේ වැඩපිල්ල තමයි ක්‍රියාත්ම කරන්න ඕොන එක මට මගේ අමාත්‍යන්සේයට රයිතිකාරයක් නොවනත් අපි සාමූහිකව මාත්‍ය මන්්ලේ තුළ මේ පිළිබඳව සාකච්ඡා කරනවා දැන් ඩොලර් එක අඩුණ ඩොලර එකැන් අපේ රුපියල ශක්තිමත් වුණ ගේම ලෝකවෙලඳ පොලෙ බහෝ බාඩ මලි අඩුව මක්තිී. නමුත් මේ සහනේ තවම අපේ පාරිබෝගට නොලැබීම් පිබඳව ්‍රශ්නයක් තිය. වැඩි වෙනකොට දින පපතා වැඩි කරන. අඩු කරනකොට බොහෝම මෙහෙමින් අඩුරගන්න. දැ පාමල අඩු කරනවා දැමන් අද උදේහුවම බේකරරි අඩු කරල පාම් මිලයි බරයි දෙකම අඩුකල්.ඒක ප්‍රෝජන යක් නෑනේ. නිසා අපේ අමා්‍යන් ස අපේ රාජ කොස්්චරුත් සහ දරුවත් එකටක්. ර කාරයක්වෙල යන මහිතන්නන මේක දිරිේද අපි දිගට සාකච්චා කැල්ල මේ ලැබෙන සහනයන් ජනතාවල් ලබදෙන්නේෙ කොහමද කියල ලන්න අපේ ලබලු ඇලුවත් පලතුු බැලවත් අපේ නිෂ්පාදනය ගම්ප්‍රදේශවලමලක් මේ විිකන්න මිලත් අතර ලොකු පරතරයක් තියන. එද මටාදාලකාරණයක් නෙමේ වනත් අපේ පත්නුත්ේ සඳහ අප ැදි අත්වන ම අපේ ආයතන වලට ත්කිකක් පට තිය යිත වලල්ට ැදිහත්වෙලා පාරිභූගගයක්ත් තාරක්ෂාවෙන් විර. ගොගියත් රක්ෂාවන විදිේ. ැ පිල්ල රන්නගේල ිට ප්‍රවේශ වන්න බලාපොත්තයග ඇතු මදන් අපි දැක් කාබික පොහොර සම්මන්ධව පසුගේගල් ලොක කතා බහක් මතු වෙලා කාබික පොහොර චීනෙන් පොහොර ැවක් ගැල්ලා දේර පොහොර ගැනල්ලා හැබැයි සි ප්‍රතිඵලයක් අන්මේ ගොවීන්ට මේ ඇත්වනේ නෑ විශාල ජනතා මුදලක් නෑස් වනාා විතරයි.බින්න මේ මැදිහත් වනාට මේ වැරදිකරුව නෙවෙයිද මොුන්ට දඩුවම් දෙන්න ඕන නැත්්ද බොතුමා සම්බන්ධ ඔබතුමාට එ වගකීමක් නැද්ද මේ හයල බලලාය සම්බඳධ කටක්තු කන. මේ සම්බන්ධ මම මේ තොරතුර රැස් කරමින් යන පහුගේ කාලෙම වෙච්ච සිදුවීම සම්බඳධ අපි පඊළඟ පාලිමේතුවාය. මේක පුළුල් පිළිදුරක් ලබා දෙන්න වාර්තා කීපයක් ගන්න ඕන පාලිමේන්තුව මේ පිළිබඳව දැනුවත් කරන වගේම රටේ ජනතාව මේ පිළිබඳව දැනුව කරන්නටයුතු කරනවා. ඒ වගේම දැන්ටමත් මේ සම්බන්ධව ක්‍රියාමාර්ග අරගෙන තියෙනව සහ පරීක්ෂණ කීපයක්ම පැවැත්වෙනවා. රහස් පෝලිසිය මගින් පරික්ෂණ පැවැත්වෙනෝ. අල්ලස්ව දූෂණ කොමිසමෙන් පරීක්ෂණ පැවැත්වෙනවා. ඒ වගේම විගණනය යම් මත ඉදිරිපත් කල තියෙනවා. මේ මතා අනුව කටයුතු කරනවා කිසිම කෙනෙක් ආරක්ෂා කරන්න අ දවශතාවයක් නෑ මේ වැරදි කරපුයට නීති මේය මාර්ගෙන් කටයුතු කරන්න අවශ පීවර ගන්න කියන උපදිසි අපි ලබාදය. සම්බන්ධ චීන පහොර නැම සම්බන්ධව විදේශ කටතු මාතතුමාගේ ප්‍රධානත්වයෙන් පමිටුවක් පත් කරලා දැන්ට ඒසාකච්ඡා පත්තගෙන න මකදම අපි ජාත්‍යන්තරව මේ රටවල්ලෙක්ක ගැටුමක් ඇතිර ගන්න නැතුව. සුහදතාවත් වර්ධනය කර ගනිමින් පාඩුව අවමකර ගන්න ඒ වගේ බැරදක් කරලා තියෙනවාම්. ඇඩ දන්දීම වැඩ පිල්ලත් දිරිේදදි ්‍රා හොද බොමස් සතුතිය ේ